lead the web news. එතකොට දැන් තව මාස 3කින් හෝ 4කින් අපි හිතන විදිහට ඔබතුමා සමග ජන බලයේ රජයක් ආවෝ මේක පුළුවන්ද ගොඩ දා ගන්න මේක ගෙවා ගන්න පුළුවන්ද එහෙමද පිරිසිදු පාලනයක් තියෙනවා එන්ට්‍රයිලට ගජමිතුරු සංග්‍රහය නවත්වනවා නම් කිසියක් කරන්න බෑ මේ දැන් මොකද කරන්න හදන්නේ ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී දිගට හරහට මේ රටේ ජනතාවට බතු ගහලා මේ රටේ ජනතාව ජීවමාන ඇටසැකිලි වහත පත් කිරීමක් වෙන්නේ. හැබැයි ඒ අතර තමන්ගේ මිත්‍රයන්ට අසීමිත බදු විරාම සමහර කොම්පැනි වලට අවුරුදු 17යි සමහර වලට අවුරුදු 40යි බදු අය කරගෙන නැහැ. මහා පරිමාණයේ වංචා දූෂණ ප්‍රසම්පාදන වැඩපිළිවෙල දූෂණ වලින් ගාන වැඩපිළිවෙල. ඒතර බලන්න VFS ගන්න දෙනවා. ඒ කියන්නේ අවුරුද්දට සාක්කුවට දාගන්නේ US ඩොලර් මිලියන 46ක්. මහා බැංකු කොල්ලේට වඩා ඉතාමත් භයානක දෙයක්. ඉතින් මේවා නවත්වලා රේගුව 140ක් ලැබිය යුතු දේවල් ලැබෙන්නේ නැහැ. එතකොට දැන් රජයට ලැබිය යුතු ණය වලින් 153 රජයට ලැබිය යුතු මේ බදු වලින් රජයට ලැබිය යුතු බදු වලින් 153ක් විතර අය කරගන්නේ නැහැ. හිතවත් දැන් විපක්ෂ නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මහතුමා පාර්ලිමේන්තුවේ ඇහුවා මේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් කී දෙනෙක් ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් කෝටි ප්‍රකෝටි අරගෙන ඒවා ආපහු ගෙවලා නැති අයගේ නම් ලයිස්තුව ඉදිරිපත් කරන්න කියලා එහෙම ඉන්නවා. ඒතකොට ඒ ලැබිය යුතු බදු අය කරගන්නවා නම් මේ විදිහට රජයේ ආදායම් නැහැ. ආදායම් නැති නිසා තව තව ජනතාව පීඩනයට ලක් කරන්න ඕනේ කියන තර්කයකට ඉඩක් නැහැ. හැබැයි ඉතින් මොකද රජයේ පාර්ලිමේන්තුවේදී කිව්වේ නෑ නෑ ඒවා රහසිගත තොරතුරු කිව්වා. රහසිගත තොරතුරු නිසා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටවත් අනාවරණය කරන්න බෑ කිව්වා. කවුද මේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් මේ ප්‍රකෝටි ගණන් අරගෙන ආපහු ගෙවලා නැති පුද්ගලයන්? ඉතින් මේ 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 විදිය දේවල් නැවැත්වුවොත් රජයේ ආදායම විශාල ලෙස වර්ධනය කරගන්න පුළුවන්. ඒකනේ ඉලක්කයක්. IMF එකේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ එක ප්‍රධාන ඉලක්කයක් මේ බදු ලබා ගන්න බදු ප්‍රමාණය වැඩි කරගෙන වර්ධනය කරන්න. ඉතින් වර්ධනය කරන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා. මේ මහා පරිමාණයේ වංචා ප්‍රෝඩා මහදවල් කොල්ල කෑම් නවත්වනවා නම් හැබැයි මේ රජයට ඒක කරන්න බෑ. අති දූෂිත රජයක්. ඒක IMF එකක් තියෙනවා. IMF එක බොහොම පැහැදිලිව කියනවා මේ රට ගොඩගන්න තිබෙන ප්‍රධාන බාධකේ මේ වංචා දූෂණ කියලා. ආසියානු රටවල් අතරින් මේ වංචා දූෂණ පිළිබඳ දීර්ඝ ගැඹුරු විමර්ශනයක් ඒගොල්ලෝ කරේ ලංකාව සම්බන්ධයෙන් පමණයි. මේක මූලික ගැටලුවක්. මේක විසඳන්නේ නැතුව මේ රට කිසියෙත් ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් කමක් නැහැ. We lead the web news.